ස්වර්ගයේ සිටින මාගේ පියාණන් වහන්සේගේ කැමැත්ත කරන්නා මිස මට ස්වාමිනී කියන සියල්ලෝම ස්වර්ග රාජ්‍යයට ඇතුළු නොවන්නේය. ඒ දවසේදී බොහෝ දෙනෙක් ස්වාමිනී ඔබගේ නාමයෙන් අනාගත වචන නොකියමුද? ඔබගේ නාමයෙන් යක්ෂයන් දුරු නොකළමුද? ඔබගේ නාමයෙන් නොයෙක් බලවත් ක්‍රියා නොකළමුදේ මට කියනවා ඇත. ඒ විට මම කිසි කලක නුඹලා නොහඳින්නෙමි. අධර්මිෂ්ඨකම් කරන්නනි මා කෙරෙන් අහක්කො ඵලයල්ලායයි ඔවුන්ට කියන්නෙමි. මතය 24:24 මෙසේ පවසයි. බොරු ක්‍රිස්තුස් වරුද, බොරු අනාගත වක්තෘවරු නැගිට පුළුවන් නම් තෝරාගනු ලැබුවන් පවා මුලා කරන ලෙස මහත් ලකුණුද පුදුමද දක්වන්නෝය. දැන් කාලේ පැමිණ තිබේ දේව වචනය දෙසට අපි අවධානය යොමු කරන්නට. එනම් මොවුන් කියන දේට ඇවුකන් දෙන්න. අප ඉස්සට උඩින් ඉතා දීප්තිමත්ව බැබලෙන සූර්යා අනිකුත් සියලුම ග්‍රහයන් මේ සූර්යාගෙන් තමයි ඇති වුණේ කියා විද්‍යාර්ථයන් පවසයි. දැනුත් මා ජීවත් වෙන පොළව හැරණු කොට අනෙත් සියලු ග්‍රහලෝක සූර්යා මත යැපෙන බව විද්‍යාඥයන් කියයි. අපේ පොළවේ ආයු කාලයට ශාකි ලෙස තිබෙන්නා වූ සූර්යාගේ දැන් සමහර පැලිම් හා කුණාටු ඇති වී තිබේ. මේ කුණාටු බලපෑම පොළව ඇතුළු සියලු ග්‍රහලෝක මත බලපායි. මෙවැනි සූර්ය කුණාටුවන් දානම වන සතවර්ෂයේදී එක්වරක් පොළවට පැමිණි බව විද්‍යාත්මයන් පවසයි. ඒ කාලයේ මේ ලෝකයේ ජනගහනය අඩුවෙන් තිබුණේ විද්‍යාත්මක තාක්ෂණයේ වර්ධනය නැති හැයින් මෙහි බලපෑම ඉතා අඩුව තිබුණේ. නමුත් දැන් ඇති වී තිබෙන සූර්ය කුණාටුව පොළොව මත විශාල බලපෑමක් ඇති කරයි කියා හිතනවා. ඇයි දැන් විතරක්? සූර්යාගේ බ්‍රාහ්මණය 24 අදීරයට පැමිණ සිටින විටම සූර්යාගේ මතුපිට පාෂ්ඨයේ අති විශාල පැලීම් සිදුවී එහි පිට සිට බොහෝ රසායනික ප්‍රදේශ පිටවී අභ්‍යාකාශය පුරාම පැතිරීමට පටන් ගන්න ඇත. මේ පිළිබඳ අපගේ හා විදේශීය මාධ්‍ය පුදුමයෙන් යුතුව තොරතුරු මුදා හරීමට සිටිනවා. Idea here is a massive burst of energy from the sun called a solar storm, and there's a couple different ways these things can happen. One of them involves basically a magnetic field, and what ultimately happens is a whole burst of light can shoot out, causing some problems. The even bigger ones that are solar storms, what they say me surya kunatwen siduwanne kumakda me lokiye vinase kise veida yana vidyatnayan pavasanne keseida polowa surya mata rada pavatina nisa සූර්යාගේ විනාශය තමයි පොළවත් විනාශයට කාරණේ නිසා පවසයි. පොළවේ ඇති සියලු මුහුදේ ජලය සිදී යන තරමට මෙහි උෂ්ණත්වය වැඩි බවට පවසයි. එක කාලයක පෘථිවියෙන් මෙන් සියලු ග්‍රහලෝක තමාගේ ගුරුත්වාකාශයෙන් බලයෙන් ඇද තබාගෙන ඇතුළට ඇද ටිකින් ටික එය හකුළුවා පීඩනය මෙන් ඉතා කුඩා ප්‍රණාමයට පැමිණ කළු ග්‍රහයක්සේ මාරුවී එය නැතිවී යයි. මේ සූර්ය ගුණාටුව 2012 නැත්තම් 2013 ලෝකය විනාශ කරයි යයි විද්‍යාඥන්ගේ නිගමනයයි.
මෙහින් ඇතිවන විපාක සුනාමි, භූමිකම්ප, ගිනි කඳු පිපිරීම්, ස්වාධීන විපත් නැති කාලගුණ වෙනස්වීම් සිදුවේ. ඊළඟට අප පෘථිවිය වටා ආරක්ෂාව ඇති චුම්බක පටලය මේ සූර්ය කුණාටුව මෙන් බලපනු ලබයි. එවිට පොළොවේ සිට කිලෝමීටර් 30,000ක හියලෙන් කේශක ගත කර ඇති චන්ද්‍රිකා සියල්ල සූර්ය කුණාටුවේ බලපෑම් හේතුවෙන් සුණු විසුරු වී යයි. චන්ද්‍රිකා සුණු වසුණු වී යාම එහින් අපගේ සන්නිවේදන ක්‍රම සියල්ල අඩපණ වී යයි. මෙහින් දුරකථන අන්තර්ජාලය වැනි දේවල් වල ක්‍රියාවන් නතර වී ගොස් පොළවේ මහත් කලබලකාරී තත්ත්වයක් උදාවේ. සාගරයේ ඇති නෞකාවන් සන්නිවේදන ක්‍රියාවන් නොමැතිව බොහෝ අනතුරු වලට මුහුණ දෙයි. අපේ ගමන් පහසු කරන්නා වූ අහසේ සැරිසරන ආශ්‍රයන්ත්‍රයා මේ සූර්ය කුණාටුව තුලින් බලපනු ලබයි. එමගින් රේඩියෝ ට්‍රාන්ස්මිෂන්ද අඩපණ වී යයි. සූර්ය කුණාටුවේ සිට පැමිණෙන ඉලෙක්ට්‍රෝ මැග්නටික් රේඩියේෂන් පොළොවේ ඇති විදුලිය මත රඳා පවතින සියලු වස්තු ක්‍රියාවිරහිත කරයි. අපේ ජීවිතයම අන්ධකාරයෙන් ගිලී පවතී. එයිනම් විදුලිය අපේ ජීවිතයම කොටසක් බවට පත්වී තිබේ. ඊළඟට සිදුවන දේ නම් සූර්ය කුණාටුවේ උච්චතම විපර්ශ්‍යාසය. මනුෂ්‍ය සංකතියටම මෙහ මාත් විනාශයක් ඇති කරයියි මතයක් තිබේ. කාරණය මේ කිරණ අපගේ සමයෙන් වැදුන හැටිය මනුෂ්‍යයන්ගේ සම, රුධිරය, හෂ්ට යන දේවල් දියවි වාෂ්ප වී යයි යනුවෙන් විශ්වාස කරයි. ෆරනයිට් 140,000 පමණයි වේ. මෙම සූර්ය කුණාටුව පෑට සැතපුම් 2000ක වේගයෙන් පෘථිවිය කරා ඇදී යන විට ඒ උෂ්ණත්වය ෆරනයිට් 10,000ක්වා තිබේ යයි විශ්වාස කෙරේ. එසේ මෙය අපගේ ශරීරයේ වැදුණු සැටිය මේ මහත් විනාශය සිදුවේ. ඉහත සඳහන් කළ සූර්ය කුණාටුව තුළින් තවත් එක් විනාශයක් එකතු කරන ලබයි. අප පොළොව වටා ඇති අභ්‍යාකාශයේ බොහෝ ආකාර උල්කාපාත කැරකෙමින් ඇත. එසේ කැරකෙමින් ඇති උල්කාපාත මෙම සූර්ය කුණාටුව මගින් සියලු ග්‍රහයන් මත වැටීමට සලස්සයි. ලක්ෂ සංකත වූ මෙම උල්කාපාත භූමිය මතට දහස් ගණනින් වැටෙනු ඇතැයි විද්‍යාඥයන් පවසයි. මෙම උල්කාපාත සූර්ය කුණාටුව හේතුවෙන් දැනටමත් අධික උෂ්ණත්වයෙන් පවතී. ඒ සමගම වායුගෝලයට ඇතුළට ඇතුළුවද්දී ගිනිගැන අග්නිගල් මෙන් පොළොවට පතිත වේ. මේ ගිනිගල් බරින් අවමය ටොන් 3ක්ද, උපරිමය ටොන් 20ක්ද වේ. මෙය පොළොවට වැටෙන විට ඉන් ඇතිවන විනාශය දැනට ගණනයට කල නොහැකි පවතයි. නමුත් ඉන් ඇතිවෙන විනාශය අනිවාර්යෙන්ම ඉතා මහත්යයි මාචාර්ය මිකියෝ කාකෝ පවසයි. මොහු අමරිකානු විශ්වවිද්‍යාලයක සෝලා ෆිසික්ස් මාචාර්ය වරයෙක් හැටියට ඒ කාර්ය ඉටු කරයි. මෙම ගිනිගල් වර්ෂ 2010 සිටම පොළොවට පතිත වන බව 2009 විද්‍යාඥයන් පවසා ඇත. පසුගිය 2010 අගෝස්තු 3 දින පළමු ගලත්, ඔක්තෝබර් 12 දින දෙවැනි ගලත්, පසුගිය 2016 අප්‍රේල් 19 දින 3 ගලත් දුරකථනයෙන් දකින ලදී. අවසාන වරට දුටු ගිනිගල පරමාණු බෝම්බ 15ක ශක්තියට වඩා වැඩියයි විද්‍යාඥයන් පවසූ බව ප්‍රවෘත්ති පළ වුණි. මෙම සූර්ය කුණාටුවේ හයිඩ්‍රජන් බෝම්බ මිලියන 100ක ශක්ති ප්‍රමාණයක් ඇත. මේ නිසා පොළොවේ ඇති මහත් විනාශයන් ඇතිවේ. මෙම සූර්ය කුණාටුව විදුලි කෙටීමක් සේ සිදුවේ. ගුරුත්වයේ චුම්බක පටලය මත රැදී තිබෙන්නා වූ සන්නිවේදනයන් පිරි ලෝකය මාත් ලෙස බලපෑමට ලක්විය නිසකයි. එයින් සිදුවන විනාශයන් පිළිබඳව තවමත් සමීක්ෂණ සිදුවමින් පවතී. විදුලි කෙටීමෙන් වැඩි කාලයක් තුළ සියල්ල සිදුවේ අවසන් යයි නාසාහි තාරකා ශාස්ත්‍ර විද්‍යා මාචාර්ය ෆිෂර් පවසයි.
මෙවැනි විනාශය ගැන වර්ෂ 1500කට පමණ පෙර දකුණු ඇමරිකාවේ මධ්‍යම ප්‍රදේශයේ විසු මායන් ගෝත්‍රයන්ගේ සෙල් ලිපිවල පැහැදිලිව සටහන් වේ. මේ ආකාර සිදුවීම් බොහෝ පැරණි සෙල් ලිපිවල සටහන් වී තිබුණත් සියලු ආගමකටම ප්‍රථමයෙන් ඉතිහාසයට එකඟ වන තිබෙන ශුද්ධ වූ ලියවිල්ලෙහි මේ පිළිබඳව පැහැදිලිවත් ඉතා නිසකවමත් සිදුවන බව ස්ථානකොට ඇත. ශුද්ධ වූ දේව වචනයේ 2 පේත්‍රස් 3:10-12 වචනවල එහෙත් සොරෙකු මෙන් ස්වාමින් වහන්සේගේ දවස පැමිණෙන්නේය. ඒ දවසේදී අහස මහත් ഘോഷාවකින් පහවන්නේය. භූතයෝද තද උෂ්ණත්වයෙන් නාස්ති වී යන්නෝය. පොළොවද හේ තිබෙන කර්මාන්තයද දාලා යන්නෝය කියලා දෙවියන් වහන්සේගේ වචනේ කියා තිබෙන පරිදි මේ ලෝකයේ සියලු දේ සිද්ධ වෙයි. එම නිසා ඒකට අපි සියල්ලෝම ලෑස්ති වෙලා සිටින්න ඕන. මෙම සූර්ය කුණාටුවේ බලපෑමෙන් ඇතිවෙන විනාශයෙන් ශුද්ධ ලියවිලෙන් අවුරුදු 2000කට ප්‍රථමයෙන් දැන්වුවා වූ කාරණාවන්ද ඉතා නිවැරදිව ගැලපේ. ශුද්ධ වූ ලියවිලෙන් එලිදරව් පොතේ 6 පදේ වචන 12-17 දක්වා මේ පිළිබඳ පවසා තිබේ. උන්වහන්සේ සවිනි මුද්‍රාව කැඩු කළ මම දුටුමි. මහත් වූ භූමිකම්පාවක් විය. සූර්යා කේශ කම්බලයක් මෙන් කළුවිය. මුළු හඳ ලේමෙන් විය. අත්තිකා ගසක් තද සුළඟකින් සෙලවි වැටෙන්නාත් මෙන් අහසේ තාරකා පොළව පිට වැටුණෝය. අකුලන ලද පොතක් මෙන් අහස පාකරන ලද්දේය. පොළවේ රජවරුද උත්තමයාද සේනාපතියන්ද ධනවන්තයෝද බලවන්තයෝද සියලු දාසයෝද නිර්දෝෂයන්ද කඳුවලට ගුහාවලින් පර්වතවලින් සඟවුනෝය. මෙම සූර්ය කුණාටුව ඇතිවෙන්නට ප්‍රථමයෙන් වැදගත් සලකුණු 4ක් දී තිබේ. පළමුව සූර්යා කළු පැහැට වේ. දෙවනුව චන්ද්‍රයා ලේමෙන් වේ. තෙවනුව තරු පොළවට වැටේ. හතරවනුව මෙම අනතුරු වලට බයව ජනයන් කඳුවලත් ගුහාවලත් සැඟවෙනවා ඇත. මෙම ලකුණු 4ම සිදුවී අමාරද. සූර්යා තම ස්වරූපය වෙනස් කරමින් ටිකින් ටික කළු පැහැයට හැරමින් පවතී. දළ වශයෙන් සූර්යාගෙන් මතුපිට පාෂ්ඨයෙන් 10%ක් කළු පැහැවී ඇති බව විද්‍යාත්මයන් නිවේදනය කරයි. චන්ද්‍රයා රතු පාටට පැහැදිලිව ලෙහින් පාටට ඉතිහාසයේ ප්‍රථම වතාවට පසුගිය 21 වෙනිදා 12/2010 මාරු විය ඇත. නැවතත් දෙවැනි වතාවට 15/6/2011 නැවතත් චන්ද්‍රයා ලේ පැහැට ඇරෙහි. මෙය ඉතිහාසයේම දීර්ඝතම චන්ද්‍රග්‍රහණය බවට ආකාශ වස්තු නිරීක්ෂකයන් කරුණු ගැනහැර දක්වයි. තෙවනුව අප කලින් සලකා බැලූ පරිදි දැනටමත් ගිනිගල් අභ්‍යාකාශයෙන් පොළොවට වැටෙන බව දැන සිටිමි. ඊළඟට පැමිණීමට තිබෙන සූර්ය කුණාටු විනාශයෙන් ගැලවෙන පිණිස සියලු රටවල් කඳුයට ගුහාවල් සාදමින් තම රටේ ජනතාව ගලවා ගන්න පිණිස සූදානම් වී ඇත. මෙහින් සුවිශේෂ වන්නේ දෙවිවරු ගැන විශ්වාසයන් නොමැති කොමියුනිස්ට්වාදී රටක් වන රෂ්‍යාවේ යමන්ටෝ යන කන්දෙහි බෝ ගුහාවල් සාදා නිමකර ඇත. ගුහාවකට 10,000කට පහසුකම් සලසා ඇත. මෙලෙස තම රටේ ජනගහයන්ගේ භාගයකට කඳුයට ගුහාවල නවාතැන් රුෂ්‍යාවේ නිමකළ සූදානම් කොට තබා ඇත. ඊළඟට ඇමරිකාව අඩි 2,341 ගැඹුරින් ග්‍රෑන්ඩ් ටෙටෝන් යන කන්දට පහලින් මහත් විශාල සැඟවීමට නගරයක් නිමකර ඇත.
මෙය ඇමරිකා බොහෝ අවුරුදු ගණනාවකට පෙර සාදන විට යුදමය ආරක්ෂකාරී කඳවුරක් යයි කියා සිටිනය. නමුත් දැන් තමයි සත්‍ය ලෝකයට එළි වී තිබෙන්නේ. ඇමරිකාව නිපඳ වූ මෙම නගරයේ සම ආරක්ෂකාරී කාර්යයන් සියලු පාසකම්ද ඉන් කඩිනමින් රැස්කරන තබා ඇත. ඊළඟට නෝර්වේ රාජ්‍ය සෙල්ඩඩෝර් යන හිම කඳු යට තම රටේ දෙලක්සකට ලෙස හැම පාසුකමක්ම ඉතා අගනා අන්දමින් නිමවා ඇත. චෛනාව, උතුරු කොරියාව, මලේසියා, ඉස්රායෙල් වැනි බොහෝ රටවල් මෙවිනි සැඟවෙන ස්ථාන කඳු යට නිමවා ඇති සඳහන් වී ඇත. මේ විශේෂ කාර්ය කුමක්ද නම් ස්විට්සර්ලන්ඩ් තම රටේ සියලු ජනතාවටම මේ ආකාර ආරක්ෂක ස්ථාන නිමකර ඇත බවයි. ලෝක විනාශයට ප්‍රථම ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ කුමන කුමන ලකුණු සිදුවේ යැයි කිවේද ඒ කී සියල්ල නිවැරදි සිදුවේ හමාරයි. දැන් ලෝකයේ ජනතාවද මාධ්‍යද රූපවාහිනියද කුතුකලයෙන් බලා සිටින ඉතුරු වීති ඇත්තේ ලෝක විනාශය පමණයි. නමුත් යේසුස් ක්‍රිස්තුස් වහන්සේ මෙය සිදුවන දිනය හෝ දවස හෝ වර්ෂ හෝ නොකියා ලකුණු පමණක්ම කීසේක. දැන් විනාශයෙන් ගැලවෙන පිණිස අපි කුමක් කළ යුතුද? මේවයින් ගැලවෙන්නේ කෙසේද? විනාශය එන එක නිසකයි. විද්‍යාත්වරුන් ඒ ස්ථිර කරමින් ලෝකයේ ජනතාවත් ඒක පිළිගැන සිටිනවා. මේත් ඔබ බලා සිටින කිසිම දෙයක් මනංකල්පිත දෙයක් නොව විද්‍යාත්මක සාක්ෂයක් හා සැබෑකම. මේවා අනිවාර්යෙන්ම සිදුවේ කියා ඔවුන් කියා තිබේ. මෙයට යම් මාස ගණනක් ඔවුන් කියලා තියෙනවා. මේ දේ කිව්වේ ජ්‍යොතිෂවරුන් නෙමේ විද්‍යාත්මකවරුන්. එසේනම් සිදුවෙන යන විපතෙන් ගැලවෙන්නේ කෙසේද? මේ විනාශය ගැන අවුරුදු 2000කට ප්‍රථමයෙන් යේසුස් වහන්සේ කියා තිබෙනවා. ඒකට මාර්ගයක්ද අපිට කියා තිබෙනවා. ලූක් සුභාරංචි පොතේ 21:28 වචනේ මේවා සිදුවෙන්ට පටන් ගන්න කල ඔබේ මිදීම ලං වූ බැවින් හියලට බලා හිස ඔසවන්නේ කියා තිබේ. එමෙන් විනාශයක්ද ආරම්භයේදී යේසුස් ක්‍රිස්තුස් වහන්සේ අනිවාර්යෙන්ම අපිව ගලවන්නට පැමිණෙනමයි කියලා තිබෙනවා. යේසුස් වහන්සේ කියූ මෙපමණ කාරණා ඉතා පෑදිලිව සිදුවෙලා තියෙනවා නම් අපිවත් ගලවන්න එන්නම් කිව්වා වූ පොරොන්දුව යේසුස් වහන්සේ ඉටු කරයි. ප්‍රේමවන්තයනි, ඔබ ආදරය කරන ඔබගේ පවුල් දරුවන් නෑ හිතමිතුරන් ආරක්ෂා කළ යුතු නැද්ද? කරුණාකර මා ඔබව බය කරනවා කියා හිතන්න එපා. විද්‍යාත්මයන් කියපු දේ ඔගලන්ට අපි පෙන්වලා තියෙනවා. මේවා කලින්ම ශුද්ධ ලියවිල්ලේ සඳහන් වුණා. ඒවා හා සසඳා මේ දන්වා ඇත. මේ විනාශයෙන් ඔබ ගැලවෙන්න නම් එකම එක කාරණයක් ඔබ කළ යුතුයි. ඒ උදෙසා ඔබ කිසිම වැයකිරීමක් දැරිය යුතු නැහැ. එකම එක දෙයක් නම් ඔබ දැස් වසා ජේසුනේ මගේ හදවතට එන්න, මගේ පාපයට කමාවන්න, ඔබේ දරුවෙක්සේ මාව පිළිගන්න, එන්නා උපතෙන් මාවද මගේ පවුලේද ගලවන්න කියා කියන්න. මන්ද දේව වචන කියනවා ස්වාමියු ජේසුස් ක්‍රිස්තුව ඔබ විශ්වාස කරන්න, එවිට ඔබත් ඔබ පවුලේ ගැලවීම ලබයි, ආරක්ෂා කරනු ලබයි යනුවෙන් කියා තිබේ. ඔබ සමහර විට මේන් ගැලවෙන්නට කැමති නම්, ආරක්ෂා වෙන්නට කැමති නම්, යේසුස් ක්‍රිස්තුව ඔබගේ පුද්ගලික මිදුම්කරුවෙක් ලෙස ආරක්ෂා කරන්නා වූ ලෙස පිළිගන්න. අපි යාඥා කරමුද? සර්ව බලධාරි දේවපියාණනි, මේ අනගේ මොහොතේදී මේ නරඹන සහෝදර සහෝදරියන් ඔබගේ කරුණාවේ දෑතට භාරයි. දෙවෙනි, ඔබ සියලු මනුෂ්‍යන් යාපත් ජීවිතයක් ජීවත් වෙන යුතුයි, පාපයෙන් නිදහස් විය යුතුයි කියා මේ ලෝකයට පැමිණි බව අප දනිමුව. ස්වාමිනි, ඔබ විශේෂිත වූ කණ්ඩායමකට හෝ කිතුනුවන් හෝ උදෙසා පමණක් පැමිණියේ නැති බව අපි දනිමුව. පියාණනි, ඔබ සියලු මනුෂ්‍යයන්ගේ පව් කමා කරන බව අප දනිමුව. දැනුත් මෙහි යාඥා කරන ඔබ පිළිගෙන සිටින සියල්ලන් වෙනුවෙන් මා යාඥා කරනවා. ඔවුන්ගේ පාප ඔබගේ ලේයින් කමා කළ මැනව ඔබගේ දරුවන්සේ පිළිගන්න. පියාණනි,
එන්නා වූ විනාශයෙන් ඔබ වහන්සේගේ ජනතාව ගලවා ගන්න. මහත් වූ ජනකායන්, කෝටි ගණනා වූ ජනතාවන් එන්නා වූ තිබෙන විනාශයෙන් ඉතා පීඩාකාරී පියාණනි, කිසිවෙක් නොගෙලෙන්නා වූ කාලයක් යැයි කලින්ම කියා තිබේ. මගේ ජනතාව ගැලවී යුතුයි. ස්වාමිනී, ඔබ දුන්නා වූ මේ අවස්ථාව ප්‍රයෝජනයට ගන්න අපට ඥාණය දෙන්න. ස්වාමිනී, ඔබ වහන්සේගේ ඊමේදී අපි සියලු දෙනා ඔබ වහන්සේ එක්ක පංගුකාරයෙක් වෙන්න අපිට කරුණාව දෙන්න. ස්වාමිනී, මේ ලංකාවේ ඉන්න සියලු දෙනාගේම ජීවිතයේද මේ ලංකාවද ඔබ වහන්සේගේ දෑතට අපි බාර කරනවා. ස්වාමිනී, අපි ඔබ බාර ගන්න ඔබ වහන්සේගේ දෑතෙන් ආශිර්වාද ලබා දෙන්න. යේසුස් ක්‍රිස්තුස් වහන්සේගේ නාමයෙන් ප්‍රාර්ථනා කරමි. මක්නිසාද දෙවියන් වහන්සේගේ ගුහේ සිට විනිශ්චය පටන් ගන්නට කාලය පැමිණ තිබේ. ඒ පළමුකොට අපලඟ සිට පටන් ගත්තද දෙවියන් වහන්සේගේ සුභාරංචියට කීකරු නොවන්නන්ගේ අන්තිමය කුමක් වන්නේද?